ඉතින් එතකොට මගේ පියතුම ඇත්තටම කිව්වා මට එක එක ආත්ම මේ ලෝකවල පේනවා කියලා එක අවස්ථාවක්. මම ඉතින් අහුවා මොනවද කියලා. සමාකේව දේව ලෝක කියලා කිව්වා. සමාකේව දේව ලෝක කියලා කිව්වා එන අනිත් ඒවා මොනවද දන්නේ නැහැ. මනුෂ්‍ය ලෝක නම් නෙමෙයි. නැත්තම් එයා මං නිකන් කෙලින්ම ඇහුවේ නැහැ මොකද්ද කියලා නමක් කියලා. මං අර ටැක්ෆුලි අහනකොට මොකද්ද කිව්වා මේ වගේ නෙමෙයි වෙනස් කියලා. ඒ කියන්නේ වෙනස් කියන්නේ ඉතින් මේ දේව ලෝකේ ප්‍රකටයිනේ දේව ලෝකේ හැරි ටිකක් මොකක් හරි කොහොම හරි ආ එහෙම කිව්වා. ඉතින් මට තේරෙනවා දැන් ගොඩක් දේවල් මම මෙයා වුණා මේ ලං වෙනකොට අපිට අර ඒ සංඥා මේක මරත් හොඳ රිසර්ච් එකක්. කොහොම හරි මම මේවා කරේ අර විදියට එයාගේ බ්ලොක් කරන දේවල් තියෙනවා නම් මේ වන්දනා කරන මේ මේවා කරන එක එයාට දුක නිවිගෙන යන මාර්ගේ වඩන්න පාත් එක ඉවරණය වෙන්නේ කියලා. කොහොමද ජීවත් වෙලා එක්ක අනිත්‍යත්මය කියලා හරි මත්නම් පේන්නේ මනුෂ්‍යාත්මේ ධර්මයේ තියෙන තැනක වෙන ලෝකයක නෙමේ මේ මොනවාද ඉතින් හැබැයි මම ඒක කියන්නේ කියන්නේ ඒක බුදුහාමුදුරන්ම බාර දෙනවා. බුදුහාමුදුර බාර මේ අර විදියට ඒක එහෙම හිතන්න ඕනේ උපවාසකගේ මහා කරුණා ගුණය කියලා රෝ විදියට මම ඔහොම කල්පනා මම පූජා කරන්නේ පැත්තෙන් දැන් මේ මොකද මේ දැන් ඔක මම ඔක පොඩි විසඳුමක් හැටියට ඔය කියන්නේ මම දවස් හතක් වගේ කරා ඉතින් ඊට පස්සේ 9න් පස්සේ පිරිත් කියන එකෙත් පොඩි ගැටලු තුනක් මං එහෙ රෑ ඒ ඉන්න තැන මං හැබැයි මගේ වැඩේ මං කරා. මොකද 9න් පස්සේ මං ඔහොමම දවස් හතක් ඒ ඔහොමම කරා. ඒතරත් බාර දෙනවා වගේ කරනවා නෙමෙයි පිරිත් කියනවා වගේ සාමාන්‍ය එකක් නෙමෙයි ඔතන තියෙන්නේ. පිරිත් කියන බුද්ධ වචනේ ඒ පාලි භාෂාවේ මේක කියනකොට ඒ වාතාශ්‍රේ මේකේ ඇක්ටිවේට් වෙනවා බුදුන්ගේ ප්‍රාණය. බුදුන්ගේ ජීම් එහෙම එක දැනගන්න ඕනේ. බුදුහන්සේගේ ප්‍රාණය කියන්නේ බුදුහාඳුර නිර්වාණයට ගිහිල්ලා. හැබැයි එතන තියෙනවා මේ කිරණ මේ මොන අපි හැදිලා තියෙන ভাইබ්‍රේෂන්ස් වලින්නේ. එතන අපි පොඩි බොඩි එකක් හැදුවා වගේ. බුද්ධ බොඩි එකක්. දැන් බෝධිනවාසිකුණත් බොන්නන් කතා කරන්න ඕනේ. ඒක ලයිව් කියලා හිතලා. එතකොටයි මේක ඔය පූජාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මම ඔහම දවස් හත අර විදිහට කරා. ඉතින් ඒක කරනකොට අනිවාර්යයෙන්ම දම් වෙනසක් ඒ විතරක් නෙමෙයි ඒ කියන්නේ හොඳ වෙලා හොඳ වෙච්ච ගමන්ම මට තව අදහසක් ඇවිල්ලා මම පැවිදි කරා. මම මේ ආත්මේ ඕක කරන්න හිතන්නේ tie නෑ. ඒක ෂණෙන් මේ ඉතින් මට ඒක කරනකොට ඇත්තට මට කල්පනා වුණා මේ පින්වතුන් ඔක්කොම මේ කියන්නේ මම මේ අරමුණ මේකයි මොනක් කරන්නද මේ මම ඒවට කටයුතු කර කර මේ ඔහොමම මේවා කර කර යන්නේ මේ මොකද දැන් දෙන්න ඕනේ උපරිම රැකවරණේ සංසාර ගමනට මොකද එන්ටර් වෙන එක සාසනයට ඒකේ තියෙන අනුහස ඒකේ තියෙන මේ ආත්මේ හෝ තව ආත්මයකදී මේ ගමන යන්න ඔන්න ගෞතම බුදු කෙනෙක්ගේ සාසනේ මේක රිමෝට් පොසිබිලිටි එකක් කරොත් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තියෙන ආශිර්වාදය ලැබෙන්නේ නැහැ මේ ඉනිෂියේෂන් එකෙන්. මේක ඉස්සර පොඩ්ඩක් තේරුම් අරගෙන මේකේ තියෙන දැන් මම කියුවේ අර වෙන කිසිම ඉදිබලයකින් හෝ වෙන බලවේගයකින් කරන්න බැරි එකක් තමයි මේ බෝධින් වහන්සේට මේ කරුට ඔන්න මේ ආයුෂ දවස් දෙකක් තුනක් අලුත් ජීවියක් සම්පූර්ණයෙන්ම ඒක දැන්වත් අත්දකින්න දැන්වත් යන්න පුළුවන් මොකද යාගේ හાર્ට් එක වීක් ඒ කරුණු තියෙනවා නැත්නම් හැබැයි දුකින් යනවට වඩා හොඳයිනේ ටිකක් ලැස්ති වෙලා ඔහොම යන එක කවුරු හරි කොහොම හරි මේ දැන් තුනක් හැම දවසක්ම මිරකල් එකක් මොකද මම මට මගේ විශ්වාසය අඩුයි ડોක්ටර්ස් ලගෙන් ડોක්ටර්ස්ලා කිව්වා මේ හાર્ට් එක වී ස්ලෝ මෙයා වෙන එක ටෙස්ට් ලැබෙයි මම ඒක ඉතින් සද දැනගෙන හිටියේ හાર્ට් එක මේකයි මේ මොකද්ද ඉතින් මගේ බලන ක්‍රමයක් තියෙනවා ඒ බලන දේන් මේ දැක්ක විදියට ඒවත් පෙරලගෙන මෙහෙම යනවා. ඒතකොට මට ඒක කියන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේට මෙහෙම අපි මේවා කරනකොට ඒක අපිට කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. බුදුහාඳුර මම ඒක ගිය පාරත් කො සර්ප්‍රයිසස් ඇති කරයි. බුදුහාඳුර තරම් අපිට හෝප් එකක් ඇති කරන්න පුළුවන් බලවේගයක් තුන් ලෝකේ පහළ වෙලා එන්නේ නෑ පිවත. මම දන්නේ මම නම් චුට්ටක් හරි මම මේ කියන්නේ මම මේ පූජාව ගැන කියන්න කැමති නෑ මොකද මම ඕක දෙන්න නෙමෙයි ආවේ. මොකද මේ දැන් මට පේන විදියට ඔය පූජාවල් මොනා කරත් මම ඒක තව එකක් කියන්නම්. ඊට පස්සේ මම කිව්වනේ මගේ පිය මොනාද දැන් ඊට පස්සේ ඔහම කරගෙන ගියා. යනකොට
දැන් මේ ස්වාමි වහන්සේ ඥාන ජෝති ස්වාමී තව දේවල් මතුවෙන්න පටන් ගත්තා. මන් දන්නේ මට මේ මොකද මාත් මේ ඔක්කොම ප්‍රැක්ටිකල් වෙනේව අනුවනේ මගේ බණක් තියෙන්නේ. මං ආසනය එයාට හොඳ නැද්ද දන්නේ එයාගේ ප්‍රිවසි එක නැති කරන්න. කොහොම හරි ඒක හොඳ නෑ වැඩියනේ. එයාගේ ඥාති කට්ටියට මෙයා වුණත් මම මේ කතාවක් වශයෙන් කියන්නම්කෝ. හරිද? මේ පුද්ගලයෙක් නැතුව කොහොම හරි අපි කියමු කවුරු මැරෙන්න ලං වෙනවා කියලා. එතකොට එයාට කවුරු මතක් වෙනවා ඉන්නවා කියලා මම අර වෙලාවට කියාගෙන ආවේ. තාත්තාම වෙන්න පුළුවන්. ඒගොල්ලොත් මැරිලා. දැන් අපි දන්න විදිහට අපි කියමු සාමාන්‍ය දන්න විදිහට ඒ අම්මා හැම හොඳටම පිං කරලා තියෙනවා. පිං කියවම මන් නම් දන්න විදිහට නම් දඹදිව ගිහිල්ලා තියෙන ඕන තරම්. බුරුමේ ගිහිල්ලා තියෙනවා. ඔය එක එක භාවනා රෝම යට ඒ කාලේ. එදා සම්ජි මන් දන්නේ 50 කනන්ද 40 කනන්ද එහෙම කරලා තිනවා මේ විහාරලේ ඉන්නේ කියලා. එහෙම මොනවාද පන්සල් අර එතන ඒගොල්ලන් ගොඩාක් ඒව හදලා තියෙන බෝධි ප්‍රකාරයි අර මේවයි ඔහොම මට ආරංචි ඒ වගේ සිල් අරගෙන ඉන්නවා හතර පොයට ඕගේ ඔහොම ගොඩක් අහලා තිනවා. දැන් මෙහෙම කරලා කොහොමද පින්වතුනි මෙහෙම ස්පිරිට් වර්ල්ඩ් එකේ ඉන්න තත්ත්වයකටපත් වෙන්නේ? මේක මට යම් මේවා මම කිම එක හොයනවනේ. ඊට පස්සේ මම තව එකක් තියෙනවා කියන්න. මේ කට්ටිය මොකද්ද? ඔහොම කරාට මුකලගේ මානය නැති කරලා තිබුණේ නැහැ. මම දැන් මෙහෙම කිව්වේ නැත්තම් හාමුදුරගේ ඩියුටි එකක් නේද කියන්න. මේවා නැත්තම් අපිට ආයි ස්පිරිට් වර්ල්ඩ් වලින් හොය හොය හම්බෙවෙ ඉන්න එකට යන්දිසල ටිකක් කල්පනාවෙන් ශාසනය අල්ලගෙන යන එක වටිනවනේ. එතකොට මේ විශේෂ මානය මේ කියන්නේ මොකක් හරි මේ මානෙ එක ඇඩ්‍රස් කරලා තිබුණ නැහැ. එක මේවා කරලා තිබුණ නැහැ. ඒවා කේන්ති අනේවා. මේවා තිබිලා තියෙනවා. ඉතින් කොමාරි මේවා සුද්ධ වෙන්න නම් මට තේරෙන විදිහට ඒක සෑහෙන විප්ලවයක් මාර්ගය ඇත්තට අවදි කරන්න වෙනවා. ඒක බෝධි පූජා කළා කටින පිංකම් කළා ඒවා මේ වගේ පොඩි කර්ම වලට ශාන්ති කර්ම වෙලා ඒවා ජීවත් වෙලා යන එක ස්මූත් වෙන්න ඒ වගේ එකක් වෙන්න තියෙනවා. ලොකු මිරකල් එක ආයි ආයුෂ දික් වෙන එකක්. ඒ වුණාට එයා සතර අපායෙන් මිදෙනවා කියන එක ගැරන්ටි එකක් එකකින් වෙන්නේ නැහැ. දැන් අර ලෝකයේ ඒ කියන්නේ තමන්ගේ ළඟ වටපිටාවේ ඉන්න එකට භාවනාව හොඳට පණ ගත්තොත් තමයි තමන් ඩේලි ප්‍රැක්ටිස් එකේදී gedara dorawalle ප්‍රශ්න කල්පනාවට එන්නේ නැති විදියට තමන් බොඩි එකෙන් සෙපරේට් වෙන විදියට භාවනාව මාස්ටර් කරොත් තමයි අර ඇන්සෙස්ට්‍රල් වර්ල්ඩ් එක ඒ කියන්නේ ලෞකික ලෝකෙ ගින් එන ඉන්ෆ්ලුවන්ස් එක තමන්ට මග ඇරෙන්නේ. ওই ලෞකිකව ගොඩක් ජීවත් වෙච්ච අයට තමයි මැරෙන්න ලං වෙනකොට පළවෙනිට මෙන්නේ ඥාති කට්ටිය. නිවනට ફોකස් වෙලා හැම ගිය කෙනෙක් නැති කෙනෙකුට නිවන කිව්වමත් මේ අපි ප්‍රාර්ථනා කර කර යන නිවන නෙමෙයි. අපි කියනවානේ අපි මේ ඔක්කොම පිංකම් කරන්නේ නිවන දකින්න. එහෙම සමාකඩී දෙන්න පුළුවන් අපි නිවන් මගේකින් ඉන්නේ කියලා නෑ පින්වතුනි. ඒක ඔය හිතේ ප්‍රාර්ථනාවක් පමණයි.